समृद्धि व्यापार सह एह निलदारे मेतेक नोविसंदनु गडलु कडिनमेन विसंदन राज्यट बलकरमीन अद विरोधतावक पवत्तुना विरोधताकरुवन पार्लिमेंतु वडरौम असलदी मार्गे अवहिर किरीमत समग पोलिसिय सह विरोधताकरुवन अतर उणुसुम तत्वयक हटगत्ता समृद्धि व्यापार संबंध वूर्तीय संघम दुलाहक सामाजिक सहभागित्वेन मेम विरोधता वारंभुने बत्रमुल दियतु नसलीन पशु ओन पार्लिमेंतु वटरहुम दक्वा पेमिन पार्लिमेंतुट पिविसिन मार्गे हरस करमिन उद्घोषणे निरतुना उद्घोषणे निरतु पलात्सभा मंत्री जगत कुमार सह पोलिस निलधारिकु अतर गुटिबट हूमार सिदुवीमत समग एम स्थानीय उणुसुम तत्वयक हटगत्ता විරෝධාකරුවන් පැය 3කට ආසන්න කාලයක් උද්ඝෝෂණේ නිරත වීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ දැඩි රථවාහන තදපදයක් දහට ගත්තා. අපි ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳන්න බැරි නම් ආණ්ඩුව මේක අතහරින්න ඕනේ. අවුරුදු 20ක් අපි වෘත්තීය සමිති කරලා තිනවා. පොලිස් කාර්යයක් එක්කෙනෙක් කවදාවත් අපට අත තියලා නැහැ. හැබැයි අද මේ තුච්ච බලු පොලිසිය මේ යහපාලන ආණ්ඩුවේ බලු පොලිසිය අපේ ඇඟට අත තියන්නව. හැබැයි මම දුන්න හොම්බට මේක මේක පාතාල ලෝකේ පොලිසියක් විදියට හැසිරෙන්නේ. යන්න වෙන්නේ ආණ්ඩුවට කනත්තට. වහම ප්‍රශ්න විසඳුවේ නැත්තම් එස්.පී. දිසානායක අමතුමාට කියනවා. ඔබට මම උත්සාහ දරනවා. හැබැයි ඔබතුමාට බරපතල ප්‍රශ්න දානවා මේ ආණ්ඩුවේ කැබිනට් මුදල් ඇමතුම ඇතුළු අය. ඒ නිසා අපේ සහයෝගයේ ප්‍රශ්න විසඳන්න එස්.පී. දිසානායක අමතුමාට දෙනවා. ඔබතුමත් මේවා හඳුනගෙන වහම ප්‍රශ්න විසඳන්න. මෙම විරෝධතාවට සහය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැමිණියා. අද මේ පාරට බැහැලා ඉල්ලන්නේ මැති අමතිවරුන්ට දුන්නා වගේ සුපිරි වාහන නෙවෙයි. අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය මත වෙලා තිබෙනවා. අසාධාරණ පත්වීම් කරමින් තිබෙනවා. අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා. එයාගේ දුකේදී ආණ්ඩුව අමතිවරු ඉන්නවා නම් අහක බලාගෙන ඒකෙන් පේනවා මේ ආණ්ඩුව මහජන මතයට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවක් කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඊටාම කෙටි කාලයක් තුළ මේ දුර්දාන්ත පාලනය පරාජයට පත් කරන තැනකට මේ රට අරගෙන එන්න. පසුව විරෝධාකරුවන් පසුර 1:30ට පමණ විරෝධතාව අවසන් කළා. वाहन उपाभावित संबंधी हिटपू नियोज मे विनियमूर्ति मुरलीधर नेहवत करुणाम्मन पोलिस मूल अपराध कोट्टासे मगिन अदपेरवे अतरंगुलगनलेबुव अधिकारी तिरुपति किरीमेन अनतुरु डिसेंबर 10 दक्वा रक्षित बंधनागारगत करुणा ජනාධිපති ලේකම් කාර්යාලයට ජී ප්‍රත්‍යක් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායක මූර්ති මුරලිතරණේවත් කරුණාමාන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ වෙත පැමිණියේ අද පෙරවරු 9ට පමණ. පැය 3කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනුණු අතර පසුරු 1ට පමණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ මගින් නැතනම්කොටගත් කරුණාමාන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පිටතට රැගෙන ආවා. ඔහු විදිරපත් කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිළපිටිය මහතා හමුවටයි. එෙහිදී ඔහු දෙසැම්බර් මාස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පසුගිය රජයේ සමයේ කරුණාම්මාන් භාවිත කර ඇති රුපියල් කෝටි 9කට අධික වටිනාකමකින් යුත් බෙඩි නොවදින ජීප් රථය මඩකලප ප්‍රදේශයේ ගරාජයකින් පසුගිය දා සොයාගෙනුලී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ලැබුණු තොරතුරක් මතයි. ප
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ භාරයේ තිබූ අදාළ ජී ප්‍රතිය පසුගිය 23 වෙනිදා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවටද ලක් වුණා. महाबैंक बेदम कर सिद्धियर संबंध पर्पचुअल ट्रेजरी आयतने संबंधे मूल्य मंडल तीरण कुमकते अन्य मे अवस्था विधि प्रकाश कल नोह की बाब महाबैंक अधिपति आचार्य इंद्रजित कुमार स्वामी महता पेवसुआ ओहो मे आदहास पलकली महाबैंक याद पेर वारु पेवति प्रोति साकट एक अभी इंटरनल रिव्यू एक डिस्कस करा मंत्री बोर्ड के एक डिस्कस करला नवंबर मासे हाथवेनी दा एक्शंस गत्ता ඊට පස්සේ ගිය සිකුරාදාත් actions ගත්තා. හැබැයි දැනට ඒව ගැන මට කතා කරන්න බෑ. අර legal issues තියෙනවා. ඊට පස්සේ අර market sensitivities තියෙනවා. ඒක නිසා දැනට ඔව ගැන කතා කරන්න බෑ. හැබැයි කල් යනකොට මේවා එළියට එයි. මේක තමයි ප්‍රාථමික නියම කාර්යාලයක්ද කියන කතාවට ප්‍රසිද්ධ තොරතුරක් නෙවෙයි. දැනට you know මේව ගැන කතා කරන්න ගියොත් මේ ඔක්කොම ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. මෙහිදී මහබැංකුව අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඔක්තෝබර් අවසානයේ සිට සේවක අර්ථසාධක අරමුදල රජයේ සුරකුම්පත් සහ ද්විතීක වෙළඳ ගනුදෙනු සඳහා සහභාගී වීම අත්හිටුවා ඇති බවයි. Since the end of October, the EPF no longer ඔක්තෝබර් මාසයේ අවසානයේ සිට සේවක අර්ථසාධක අරමුදල එහෙම නැත්නම් EPF රජයේ සුරකුම්පත් ද්විතීක වෙළඳපළ ගනුදෙනු සඳහා සහභාගී වන්නේ නැහැ. ඔවුන් සහභාගී වන්නේ ප්‍රාථමික වෙළඳපළේ මුදල් ආයෝජනය සඳහා පමණයි. ඒ සඳහා අපි ආයෝජන කමිටුවක් පත් කරලා තියෙනවා. නියෝජ්‍ය අධිපති ලංකාතිලක මහත්මයා එහි සභාපතිත්වය දරනවා. ඔවුන් සෑම දිනකම උදෑසන රැස් වෙලා ආයෝජන තීරණ ගනු ඇති. සේවක අර්ථසාධක අරමුදලේ සිදු ඇති කටයුතු පිළිබඳව අපි සොයා බලා පරීක්ෂණ අවසන් කරන තෙක් එය සිදු වනු ඇති. මුල්ලි මණ්ඩලයේ විශ්වාස කරන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයන්ට දැනට වඩා ඉහළ ප්‍රතිලාභයක් අත්කර ගැනීම සඳහා ඔවුන්ට අනිකුත් ආයෝජන සඳහා යොමු විය හැකි බව. ඒ අනුව රජයේ බැංකුවල ස්ථාවර තැන්පතුවලත් ඔවුන්ට ආයෝජනය කළ හැකි. Fixed deposits with government banks. महावीर दिन सेमरीम संबंधे पियवर गे नीति हा साम पिलवद अमात्यांशेट हा पोलिस आरक्षक लेखम करुणासेन हेटिया रच्चु महता पवसन वा ओहु मेधहास पलकले अद पिरोरुवे कुलमदी पवति प्रवृत्ति साकर्चाव कड़े कुमीन මම කිසිම ප්‍රකාශයක් කරන්නේ නැහැ මේ පිළිබඳව. හේතුව අපිට අවශ්‍ය නැහැ ඒ ගැන කතා කරන්න. ඒක රටේ ආරක්ෂාව පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා අපි මේ කටයුතු පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා. අමුදා කඳවුර ප්‍රතිනිධිය ළඟදී දැනුවත් කරා ඒකට. ඔව්. නෑ නෑ අමුදා කඳවුර ඇතුලේ නෙමෙයිනේ කරේ. අමුදා කඳවුර විතර පාරේ. පාර පොදු ස්ථානයක්. පිළිබඳව අපි මහවීර දිනේ පිළිබඳව අපිට කිසිම කටයුත්තක් කරන්න නැත. එවන් යම් කිසි නීති විරෝධී වැඩක් කරනවා නම් කරලා තියෙනවා නම් ඒ පිළිබඳව කටයුතු කිරීමේ සම්පූර්ණ අයිතිය සහ බලය තියෙන්නේ නීතිය සහ සාමයේ අමාත්‍යාංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට. LTT සංවිධානය පිළිබඳව සමරුමක් කරා නම් ඒක නීති විරෝධී කටයුත්තක්. ත්‍රිවිධ හමුදාවේ විෂයපතේට අයත් නොවේ. අයත් නැතිව ගැන කතා කරලා අපි ලෙඩ දා ගන්න බෑනේ. DRA රෝස සංවිධානයේ අනුකූලව දීපත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ඇතුළු රටවල් වල ISIS කරේගේ තස්තරන්දී ඒ පරිදිනේ තියෙනවා කියලා. මට නම් ඉන්දියාවේ රෝහ සංවිධානයෙන් කිසිම දැනුම් දීමක් කරලා නැහැ. ඔය සේරම මාධ්‍යයේ හැසිරෙන තොරතුරු පමණයි. අපි කරන දේට වඩා අපි කරන දේක පොඩි අඩුපාඩුවක් තමයි හුඟක් වෙලාවට අපිට ගෙවල්වත් එහෙමනේ නේද? මේ මයික් එක ඕෆ් කරලා කියන්න මම. ගෙවල්වත් කරන දේ ගැන මේ සෑහීමටවත් වෙන්නේ නැහැ. අපිට නොකරපු දේ ගැන බයිට් දෙන්නේ නැහැ නේද?